ශ්‍රීලංකාවේ 160කට 70කටම තමන්ගේ ඩෙන්ටිටියෙන් මොනවද කියන්නේ කියලා හරි හැටි තේරුම් ගන්න. ඔතන දෙන්නේ නැහැ මේ ඩෙන්ටිටි නම්බර් එකෙන් කොහොමද බර්ත්ඩේ එකක් තෝරගන්නේ කියලා. මේ පුතලය ඉපදිලා තියෙන්නේ 1975 මැයි මාසේ ඩෙන්ටිටි කාඩ් එකේ දකුණු කෙළවරේ උඩම තියෙන ලොකු මධ්‍යම පළාතේ නම් අංක 2 දකුණු රටේ නම් ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ඇති කොළ පාටින් අමුතු රටාවක්. ආන්ඩිය මොකද කරන්නේ කාමරේට වෙලා? හලෝ විමුත් කොහමද මචං? උඹට ඉතින් මට වගේ ඇවිදින්න ගන්න බෑනේ. උඹ පාරට බැසෙද්දී මිනිස්සු උඹට hina වේ. ඒක හින්දා ඉතින් මං ආව උඹව බලලා යන්න. මේ මට තව ගමනක් යන්න තියෙනවා. මං ටක් ගාලා යනවා බා. පරිස්සමෙන් ඉඳ බා. ආ හරි බං එලා. අපට සිරි විමුත් පර්ස් එක දාලා ගිහිල්ලා නේද? මොකක්ද යකෝ මේ කඩ එක? යකෝ ඒකේ හැඩ මෙයා කම ඉස්කෝලේ යන කාලේ ගහපු ෆොටෝ එකක් නේද මේ? හැබැයි දැන් ඉන්න වට වඩා නම් ෆොටෝ එකේ මූ හොඳයි. මුගේ ඔක්කොම විස්තර මේකේ තියෙනවනේ. මොකක්ද මේ? පොඩ්ඩක් හොයලා බලන්න ඕනි මේ කඩ එක ගැන. ආදරෙන් පිළිගන්නවා ආන්ඩි මයින් තවත් එපිසෝඩ් එකකට. ආන්ඩි මයින් එපිසෝඩ් කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට මම කියන්නම්. මේ channel එකේ ආන්ඩිය කියන්නේ මට. ඉතින් මගේ ඔළුවට එන හැමදේම වැදගත් නම් අන්න ඒ දේවල් මම ඔයාලට කියන්නවා. අන්න ඒ සීරීස් එකට තමයි ආන්ඩි මයින් එපිසෝඩ්ස් කියන්නේ. ඉතින් අපි අද බලමු මොකක්ද මේ ආන්ඩිය පෙන්වන්න යන අමුතු එපිසෝඩ් එක කියලා. එදා මට විමුත්ගේ පර්ස් එකේ තිබිලා මෙන්න මේ කාඩ් එක හම්බුණා. ඉතින් මම මේ කාඩ් එක ගැන හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ මම දැක්කා මෙන්න මේක තමයි ඩෙන්ටිටි කාඩ් කියන්නේ කියලා. ඉතින් හැමෝටම වගේ මෙන්න මේ ඩෙන්ටිටි කාඩ් එක තියෙනවා. ඒ තිබ්බට කට්ටිය මේක පාවිච්චි කරන්නේ ළඟ තියාගන්න විතරයි. මේ වගේ කාඩ් එකක් මට නැති හින්දායි මම මේක ගැන විස්තර හොයන්න පටන් ගත්තේ. මම මේ හොයාගත්ත හැමදේම විමුත්ගෙන් ඇහුවා. බලන් ගියාම එයා දන්නෙත් නෑ එයාගේ ඩෙන්ටිටි කාඩ් එකෙන් මෙච්චර දේවල් ගොඩක් දැනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මේක ගැන තව හොයන්න පටන් ගත්තා. එතකොටයි මම දැනගත්තේ ශ්‍රී ලංකාවේ 160කට 70කටම තමන්ගේ ඩෙන්ටිටියෙන් මොනවද කියන්නේ කියලා හරි හැටි තේරුමක් නැහැ. ඒත් ඔයා මේ ඩෙන්ටිටි කාඩ් එකෙන් කියන තොරතුරු ගැන දන්නවනම් ඔයා සතුටු වෙන්න. හැබැයි ඔයා ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකෙන් කියවෙන විස්තර ගැන දන්නේ නැත්නම් අනිවාර්යෙන් දැම්ම ඔයා ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක අතට ගන්න. ඩෙන්ටිටි කාඩ් එක අතේ තියාගෙන මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක ගැන නොදන්න දේවල් ගොඩාක් දැනගනි ඔයා අද. අපි මුලින්ම කතා කරමු ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන මේ ඩෙන්ටිටි නම්බර් එක ගැන. තවමත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ඩෙන්ටිටි නම්බර් එකෙන් කොහොමද බර්ත්ඩේ එකක් හොයාගන්නේ කියලා. හරි, අපි ගමු එක එක්සැම්පල් එකක්. අපි හිතමු මේක තමයි ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක. 75128.0042V. එතකොට මේ නම්බර් එක පාවිච්චි කරලා බර්ත්ඩේ එක හොයාගන්නේ මෙහෙමයි. ඔයාගව තියෙන අලුත් ඩෙන්ටිටි කාඩ් එකක් නම් ඒකේ ඉලක්කම් තියනවා 12ක්. ඔයාගව තියෙන පරණ ඩෙන්ටිටි කාඩ් එකක් නම් ඒකේ තියෙන ඉලක්කම් 9යි. මම මෙතනදී ඉලක්කම් 9 එක තමයි උදාහරණයට ගන්නෙ. අලුත් ඩෙන්ටිටි කාඩ් එකක් නම් මුල් අංක 4ෙන්ම කියන්නේ ඔයා ඉපදුණු අවුරුද්ද. ඔයාගව තියෙන පරණ ඩෙන්ටිටි කාඩ් එකක් නම් ඒකේ මුල් අංක 2කින් කියන්නේ ඔයා ඉපදුණු අවුරුද්ද. ඊළඟට බලන්න ඕනි අනිත් අංක 3. මේ උදාහරණ හැටියට නම් 128 කියන අංකේ. මේ අංක 3ෙන් තමයි ඔයාගේ ඉපදුණු මාසෙයි දවසයි හොයාගන්නේ. ඒ වගේම ඔයා පිරිමි කෙනෙක්ද ගැණු කෙනෙක්ද කියලත් හොයාගන්නේ මෙතනින් තමයි. මේ ඉලක්කම් 3 වර්ග දෙකකට එනවා. ඒ කියන්නේ 1.01 ඉඳලා 3.66ට. ඒ කියන්නේ අවුරුද්දේ තියෙන දවස් ගණන. 1 ඉඳලා 365 වෙනකන් තියෙනවා නම් ඒක නා පිරිමි කෙනෙක්. එතකොට ගැණු කෙනෙක් නම් උදාහරණයට අනුව මෙයා ඉපදලා තියන්නේ අවුරුද්දේ 128 වෙනි දිනේ. දැන් බලන්න ඕනි 128 කියන්නේ කිවෙනි මාසේ කිවෙනි දිනේද කියලා. එතකොට මේ පුද්ගලයා ඉපදිලා තියන්නේ 1975 මැයි මාසේ 7 වෙනිදා. 128 කියන්නේ 1.366 අතර තියෙන දවසක්. එහෙනම් මෙයා පිරිමි කෙනෙක්.
ඔයාගේ ඔළුවේ තිබ්බ ලොකු ප්‍රශ්නකට මම විසඳුමක් දුන්නා කියලා හිතනවා. ඊට පස්සේ අපිට තව අංක තුනක් හම්බෙනවා. එකට කියන්නේ අනුක්‍රමික අංක කියලා. අන්තිමට තියෙන්නේ රහස්‍ය අංකය. එක ගන්න විස්තරයක් මම දන්නෙත් නෑ. දන්නව නම් මට කියලා දෙන්න. එතකොට අගට තියෙන V අකුර. V අකුරෙන් කියන්නේ ඔයා ඡන්දෙ දාන්න සුදුසු කෙනෙක්ද නැද්ද කියන වග. ඊළඟට ඔයාට ප්‍රශ්නයක් ඇති ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ දකුණු කෙළවරේ උඩම තියෙන ලොකු අංකෙ මොකද්ද? එක විමුත් ගණන් තියෙන අංක 1 කියලා. දැන් ඔයා ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ බලන්න මොකද්ද ඔයාගේ තියෙන අංක කියලා. ඒකෙන් කියන්නේ ඔයා පදිංචි වෙලා ඉන්න ලිපිනේ අයත් පළාත. එතකොට කොහොමද මේ අංකෙන් පළාත හොයාගන්නේ? මම කියන්නම් ඒ පළාතට අයිති වෙන අංකෙ මොකද්ද කියලා. ඔයා ඉන්නේ බස්නාහිර පළාතේ නම් අංක 1, මධ්‍යම පළාතේ නම් අංක 2, දකුණු රටේ නම් අංක 3, උතුරු පළාතේ නම් අංක 4, නැගෙනහිර පළාතේ නම් අංක 5, වයඹ පළාතේ නම් අංක 6, උතුරු මැද නම් අංක 7, ඌව නම් අංක 8, සබරගමුව පළාතේ නම් අංක 9. දැන් බලන්න මොකද්ද ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ තියෙන අංකෙ කියලා. පළාත විතරක් නෙමෙයි ඔයා පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කේ පවා කියන්න පුළුවන්. ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලට අනුව ඒකටත් නිශ්චිත අංකයක් දීලා තියෙනවා. ඒ අංකය හොයාගන්නේ කොහොමද? ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ පිටිපැත්තේ වම් කෙළවර බලන්න. ඒ වම් කෙළවරේ ඇති අතින් ලියපු එක සටහනක්. ඒ සටහනේ මුල ඇති අංක 2. විමුක්ති ඩෙන්ටි කාඩ් එකේ නම් ඒක තියෙන්නේ අංක 23 කියලා. එතකොට දැන් මම කියන්නම් ඔයාගේ දිස්ත්‍රික්කට අදාළ අංකේ මොකද්ද කියලා. එකේ ඉඳන් අංක 25 වෙනකන් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. තවත් ඔයා නොදන්න දෙයක් මම කියන්න. ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ ඇති කොළ පාටින් අමුතු රටාවක්. ඇත්තටම ඒක රටාවක් නෙමෙයි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් RPD කියන වැල් අකුරු තුන තමයි ඔය දිගටම තියෙන්නේ. මොකද්ද මේ RPD කියන එකේ තේරුම? RPD කියන්නේ Registry of Persons Department. ඉතින් මොකද හිතන්නේ අපේ අලුත් වීඩියෝ එක ගැන? මං හිතනවා ඔයා දැනගෙන හිටපු නැති ගොඩාක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ඩෙන්ටි කාඩ් එක ගැන ඔයා දැනගෙන හිටපු නැති දෙයක් අලුතෙන් දැනගත්තා නම් ඒ දේ ගැන කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වැදගත් දේ තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මොකද මේ දේවල් ගැන නොදන්න ගොඩාක් යාළුවෝ ඔයා ගාවත් ඇති. මතකතුව VS Edition YouTube channel එක subscribe කරන්න. හැමදාමත් වගේ රතු පාටට කැමති ඔයා දැම්ම බලන්න පහල තියෙන subscribe button එක. subscribe button එක රතු පාට නම් දැම්ම එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. VS Edition video එක upload කරු ගමන්ම ඔයාට දැනගන්න පුළුවන් වේවි. මේ වගේ තවත් අමුතු අමදිමයින් episode එකකින් අපි නැවත හමු වෙමු.